හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොට පැවති පොදු ජන පෙරමුණ ප්‍රවර්ධන රැස්වීමකදී තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් පැවති බව මුල්වරට හෙළි කර තිබෙනවා. තමන්ගේ මන්ත්‍රී දූතය ප්‍රශ්නය උසාවියේ ඇදී යද්දී ඇමතිකම් පිරිනැමීමට තමා නම්මවා ගන්නට උත්සාහ කළ නමුත් ඒට අකමැති වූ පසු නිවසේ ගෑස් ලිප ගිනිගන්නට සලස්වා තමා මරා දමන්නට හැදූ බවත් එයින් තමා බේරුණු බවත් ඇය කියා තිබෙනවා. ඇය ඒ බව හෙළි කළේ මෙසේ. මම මන්ත්‍රීකම අරගෙන ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගත්තේ යහපාලන මේ හොර රැල ගැන විශ්වාසයක් නැති නිසයි. මගේ විවාහය නිසා 30 අවුරුද්දකට කලින් ලැබුණු පුරවැසි භාවය මම අයින් කරගත්තා. නමුත් උසාවියේදී කිව්වා නාම යෝජනා දෙන විට පුරවැසි භාවය තිබුණා කියලා. මම පුරවැසි භාවය නැති වුණාම හඬා වැටුනේ නැහැ. මන්ත්‍රීකම නැති වුණාම මම තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. මන්ත්‍රීකම අරගෙන කොන්ද නැමෙන පණ නැති පිරිමින් ඉදිරියේ ඉදිරිතර ගැහැණියක් හැටියට ඒකාබද්ධ විපක්ෂයට සියලු සහයෝගය දුන්නා. අන්තිමටම නඩුව කිට්ටු කරලා ඇවිත් කිව්වා ඔයාගේ නඩුව තව අවුරුදු දෙකකට දික් කරලා දෙන්නම්. ඔයාගේ දුර කාලේ ඉවර වෙනකන් ඉන්න පුළුවන්. ඔයාව ඇමතිකමකුත් සූදානම් කරලා තියෙන්නේ. තීරණයක් සතියක් ඇතුළතට දෙන්න කියලා කිව්වා. මම දකුණේ අභිමානයේ රකිමින් කිව්වා මම මහින්ද රාජපක්ෂ සමග සිටින බව. කවුරු හරි කෙනෙක් කාගේ හරි ඉගෙනුම් බහකට කුස්සියේ ගෑස් ලිප ඇරලා තිබ්බා. මම හවස බුදුහාමුදුරන්ට පහන තියන්න ගිනුකූර ගහලා විසිකරනවාත් සමගම අත පිච්චුණා. ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ මාව මරලා දාන්න. ඒත් මගේ ජීවිතේ දෙවියන් විසින් බේරලා දුන්නා. මේ විදිහට තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොට. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.